හරි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ක්ලෑෂ් ෆෙස්ට් චැලෙන්ජ් එක අවසාන චැලෙන්ජ් එකේ ත්‍රී ස්ටාර් ගන්න ලේසිම ක්‍රමය ගැනයි. මේකෙදී යාළුවනේ අපිට XP පොයින්ට් 400ක් වගේම බිල්ඩ් පෝෂන් එකක් හම්බෙනවා. අපිට මේ චැලෙන්ජ් එක ලබා දීලා තියෙන්නේ ගැලඩන් කියලා කෙනෙක්. හරි අපි වැඩි විස්තර කතා කරමු වීඩියෝ එකට ගිහිල්ලා. හරි යාළුවනේ මේක තමයි අපිට දීලා තියෙන බේස් එක. ඒ වුණාට ටවුන් හෝල් එක නම් හයේ තියෙන්නේ. ඒ වගේම ඉන්ෆෝ නෝඩවර් බරතොගයක් තියෙනවා. ඒ වගේම ඊගල් ඇටලරි හතක් තියෙනවා. හරි අපි බලමු කොහොමද මේක චකබ්ලාජ් කරලා දාන්න කියලා. මුලින්ම මේකේ තියෙන සීකින් එයා මයින්ස් ගොඩක් තියෙනවා. ඒක මුලින්ම කියන්න ඕන. හරි අපි වැඩේ පටන් ගමු. අපි මුලින්ම මේකේ තියෙන ට්‍රැප් ටික අයින් කරලා බලමු. මෙන්න මේ හරියට ඔයාලා මිනිස්ලා ටිකක් දාලා බලන්න. මාර තොගයක් තියෙන සීකින් එයා මයින්ස්. ඒ අපේ රොකට් බැලුන් වල ආරක්ෂා කරගන්න අපිට ඒක ලොකු හයියක් වෙනවා. මෙතන රොකට් බැලුන් දෙන්නයි මෙතන දෙන්නයි දානවා. ආ තුන් දිනේ කරන අවුලක් නැහැ. මෙන්න මේ විදිහට මේ පැත්තට විසාරලා දාලා ඒ පැත්ත ක්ලියර් කරගන්නවා. මේ විදිහට ඇටැක් එක වෙනවා. අපි මෙතනින් මිනියන් කෙනෙක් දානවා. එතකොට එතන තියෙන දෙසලා ටික එළියට එනවා. අපි මෙතනින් දානවා අපේ සුපර් මිනිය. ඔතන ස්කෙල්ටන් ලා හින සෙට් එකක් ඉන්නවා. අපි ඒ හින්දා කෝකටත් එතනින් පොසිෂන් එක දාලා තියමු. නැත්තම් අපි විසාරලට ඒක අවුලක් යනවා. දැන් මොකද අපි කරන්නේ? අපිට මේ පැත්තෙන් වගේම මේ පැත්තනුත් මේ චැලෙන්ජ් එක ගහගෙන එන්න පුළුවන්. අපි මේ පැත්ත තෝරගමු. අපේ ගොලම්නි, කිනයි, ආජකුයිනුයි, ග්‍රෑන්ඩ් වඩන් ග්‍රවුන්ඩ් මූඩ් දාලයි, රොයල් චැම්පියනුයි දානවා. ඒ වගේම අපේ අනිත් සෙට් එකක් දානවා මේ විදිහටම. කියන්න ඕනේ යාළුවනේ මේ තැනින් තැනට ස්කෙල්ටන්ලා ස්පෙල් ටික දාන්න ඕනේ. එතකොට අපේ හීරෝස්ලාට කිසිම අවුලක් යන්නේ නැහැ. ඔන්න අපි කිනාගේ ඇබිලිටි එක දැම්මා. ඔන්න ඔය විදිහට දැන් යනවා. ඒකම අපි විසාරලත් මේ පැත්තෙන් දාමු. ඒක අපේ චැලෙන්ජ් එකට ලේසි වෙයි. බලන්න එතකොට මේ ඉන්ෆර්නෝ ටවර් ටාගට් වෙන්නේ අර අපේ ස්කෙල්ටන්ලාට විතරයි. අපි තව එකක් දාමු වැඩි ආරක්ෂාවට. මේ විදිහට දැන් චැලෙන්ජ් එක යනවා යාළුවනේ. ඉතුරු බැට් ස්පෙල් පහ දාන්නේ අර ස්කෙල්ටන් ස්පෙල් පහ දැම්මා වගේම තමයි. මෙන්න මෙහෙම දාගෙන දාගෙන යනවා. එතකොට ඒව චැලෙන්ජ් වෙන්නේ ඒ බැට් ස්පෙල් බැට්ලට. එහෙනම් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ චැලෙන්ජ් එක ලස්සනට ඉවර කරගන්න පුළුවන්. මේ හරියක් විතරෙදී අපි ආචකෝ ඉන්න ඇබිලිටි දෙනවා. ඒ වගේම අපේ රොයල් චැම්පියන්ගේ ඇබිලිටි එක දාන්න කලින් අපි තව බැට් ස්පෙල් සෙට් එකක් දානවා. මේ හරියක් වෙද්දී අපි දාමු රොයල් චැම්පියන්ගේ ස්කිල් එක. මොකද මෙහි තියෙන ටිකක් අප්විච්ච ඉන්ෆර්නෝ ටවර්. ඔන්න ඔය හරියදී අපි ග්‍රෑන්ඩ් වඩන් ඇබිලිටි කරලා මේ හරියෙන් දානවා අපේ මිනියන්ස්ලා සෙට් එක. ඔන්න මේ විදිහට දැන් අපේ චැලෙන්ජ් එක ඉවර වෙන්න ළඟයි යාළුවනේ. ඔයාලා කොහොම ගහුවත් කොයි පැත්තෙන් ආවත් ඔයාලට මේ චැලෙන්ජ් එක පට්ට ලේසියෙන් ඉවර කරගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි යාළුවනේ මම මේ චැලෙන්ජ් එක 3 ස්ටාර් කරේ. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. අපි COC විස්තරේ